පොලිස් කොට්ටාශ 19ක පොලිස් වසම් 35ක් ආවරණය වන ආකාරයට මේ රැලි සහ පෙළපාලි පැවැත්වෙන බවට මේ වන විට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ රැලි 19ක් පැවැත්වෙනවා. ඊට අමතරව මේ දින පෙළපාලි 21ක් පැවැත්වෙනවා. සැමරුම් උත්සවත් 19ක් පැවැත්වෙනවා. පොලිස් නිලධාරීන් අපි බලාපොරොත්තු වෙනවා 6000කට වැඩි සංඛ්‍යාවක් කොළඹ නගරය තුළ රථවාහන නිලධාරීන් ඇතුළු යොදවන්නේ. ඒ වගේම විශේෂ කාර්ය බලකා නිලධාරීන් 300කට 350කට වැඩි සංඛ්‍යාවක්. ඒ වගේම අවශ්‍ය නොත් පමණක් හමුදාවෙත් සහාය ලබා ගැනීමට කටයුතු කරන ලබනවා. දිවයිනපුරාම පොලිස් නිලධාරීන් ගත්තොත් තවත් අමතර 2500 3000කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනපුරාම සම්බන්ධ වෙනවා. මේ මැයි රැලි සහ පෙළපාලි සම්බන්ධයෙන් ආරක්ෂා ලබා දීමට ගතගාල විදිහට අපි මාර්ගයන් හඳුන්වීමේදී අපි අපේක්ෂා කරන්නේ මේ මාර්ගයේ දෙපස හෝ එක් පසක් පමණයි අපි ලබා දෙන්නේ. මොකද මාර්ගයේ රථවාහන සාමාන්‍ය ගමනාගමනයට බාධා නොවන ආකාරයට තමයි මේ රථගාල සඳහා වාහන ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ දිනේදී යම් කිසි ආකාරයක ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ගැටුමක් නැත්නම් එවැනි ක්‍රියාවක් සිදු වුණොත් පොලිසිය ඉතාම තදින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. කොළඹ නගරයට බස් රථ පමණක් 6800ක් පමණ අපේක්ෂා කරන බව තමයි සියලුම සංවිධායකවරුන්ගේ තොරතුරු අනුව අපිට දැනගන්න තියෙන්නේ. ඒ හා සමාන සැහැල්ලු රථවාහන ප්‍රමාණයකුත් කොළඹ නගරයට ඇතුළු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රථවාහන නිලධාරීන් 1200කට වැඩි ප්‍රමාණයක් එදින අපි රථවාහන රාජකාරිය සඳහා යොදවලා තියෙනවා. හැම පෙළපාලියක්ම ගමන් කරන අවස්ථාවේ මාර්ග වැසීමට අනිවාර්යයෙන්ම සිදුවන නිසා විකල්ප මාර්ගවලින් රථවාහන යොමු කිරීමට අපි අවශ්‍ය පියවර ගන්නවා. එක ඉල්ලීමක් කරන්න තියෙනවා සාමාන්‍ය මහ ජනතාවගේ මේ රැලි වලට සහභාගී නොවන උදෑසන 11න් පස්සේ වගේ තමන්ට අත්‍යවශ්‍ය ගමනක් නැත්නම් බොහෝ දුරට කොළඹ මාර්ගයට අවතීර්ණ නොවී සිටීම ඉතාම සුදුසු දෙයක් බවට මම මේ අවස්ථාවේ පවසා සිටිනවා.